ආයි බොන් හැමෝටම සුබ උදෑසනක්. ආයි හැමෝම බොන් තනිටින් ටීචර්. ඉන්නවද? ආයි බොන් ටීචර්. ආයි බොන් ටීචර්. ආයි බොන් ටීචර්. හරි හරි. හරි හරි. අපි එදා ආයි බොන් ටීචර්. හරි පුතේ හරි. එදා අපි තුන්වෙනි පාඩම ඉවර කරා. පාඩමේ සුළු කිරීම ගණිත කර්මනේ තිබුණේ. මං හිතන්නේ අභ්‍යාස ටිකක් ඉවර ඇති කියලා. දැන් මට මෙහෙම අභ්‍යාස බලන්න බැහැනේ. මේ අපි පාඩම් ටික කරගෙන යන් මේ වෙලාව හැටියට පුතේ වෙන කරන්න දෙයක් නැහැ. ඔව් අභ්‍යාස මේ සාකච්ඡා කරන්න දවසක් දෙන්න විදිහක් නැහැ දැන් මේ යන විදිහට. එපා පුතේ. ඒ ඔය ගොඩක් බලන්න බෑනේ WhatsApp වල දැන් ඔතන 250ක් විතර කට්ටිය මේ පැවරුම් මේ අභ්‍යාස දැන් මම කොහොමද බලන්නේ අපි? ඔක්කොම කවලම් වෙනවනේ. ඒ නිසා එපා මේ ඉස්කෝලේ පටන් ගත්තොත් කොහොමද පොත් ටික බලන්න පුළුවන්? එතකල් අපි පාඩම් ටික කරගෙන යන් දැන් මේ තියෙන තත්ත්වය අනුව වෙන කරන්න දෙයක් නැති හන්දා. හරි. අද අපේ පාඩම ඔව් පුතේ. माइक ऑफ कर साधक गुणाकार पलवेनी कोटस මේ පාඩම පුතේ මෙහෙම දැන් සාධක සහ ගුණාකාර ගැන තියෙන අපිට ඇත්තටම සාධක හොයන්න ගුණාකාර හොයන්න තියෙන්නේ ඊළඟ පාඩම. ඒ කියන්නේ සාධක සහ ගුණාකාර දෙවැනි කොටසදී. ඒ නිසා මම සාධක ගැනවත් ගුණාකාර ගැනවත් දැන් මේ වෙලාවේ පැහැදිලි කරන්න යන්නේ නැහැ. මෙතන අපිට ඉගෙන ගන්න තියෙන්නේ සාධක හා ගුණාකාර හොයන්න අවශ්‍යම දේ වෙන ඉලක්කම් බෙදෙනවද? ඒ කියන්නේ ඉලක්කමක් තව සංඛ්‍යාවක් දැන් අපිට සාධක හොයන්න අනිවාර්යයෙන්ම ඕනි වෙනවා. සාධක කියලා කියන්නේ पूर्ण संख्या पूर्ण संख्या बेदुहम इतिरवेन्ख्या देवन संख्या बेदन वकीलाको दहाय पहेम बेदुहम दहाय पहेम बेदुहम दहाय पहेम बेदुहम हरी हरी दहाय पहेम बेदुहम देखा ही दहाय साधक हरिद योट ए वगे संख्यावक तव संख्यावक बेदुहम इतिरवेन्नेेदपु संख्यावट अभी कियन साधक हितानेड़ते बेदन बेदन वकन वे इतिरने बेदन वलान साधक होया ඔන්න ඔය සඳහා එහෙනම් අපිට සාධක හොයන්න කලින් සංඛ්‍යාවක් තව සංඛ්‍යාවකින් බෙදෙන එක ගැන ඉගෙන ගන්න වෙනවනේ. බෙදෙන විදිහ ගැන දැන් අපි මෙහෙම හිතමුකෝ. ටිකක් ලොකු සංඛ්‍යාවක් දෙනවා 1530 තුනෙන් බෙදෙනවද කියලා මම අහුවොත් අපි මොකද කරන්නේ? ටික ගාලා 1530 තුනෙන් බෙදලා අහුවොත් එහෙනම් මොකද කරන්නේ අපි? බෙදලා බලනවා අපි කරන්නේ ඉක්මනටම हरिहरपुते मम निकंगे मेदनवादी ඉක්මටි ඉක්මට බෙදාගෙන බෙදාගෙන යනවා. ඊට පස්සේ අන්තිමටම ඉතිරි නැතිවන කියන්නේ ඉතිරි මොකුත් ඉතුරු වෙලා නැත්තම් බිඳුව නම් අන්තිමට තියෙන බිඳුව නම් ඒ කියන්නේ ගාන්ට එක බෙදිලා කියන එකනේ. දැන් මට උත්තරය ඇවිල්ලා තියෙනවා 510යි කියලා. මොකද ඒක අරන් කරන් ගන්නෙ මගේ මයික් එකද? ඊට ඔපතේ බොඳ වෙලා වගේ නෑ නෑ
බොඳ වෙලා ඇහෙන්නේ කොහොමදනේ? කියන දේ ඇහෙනවද? ටීචර්. ටීචර් දැන් ඇහෙනවා. හා. පේන්න නැතිවට කමක් නැහැ. ටීචර්. ඇහෙනවා නම් එච්චරයි. ටීචර් මොකද්ද සද්දයක් ඇහෙනව නැහැ. ඒක තමයි ඒක තමයි මාත් මේ බැලුවේ මොකද්ද ඒ සද්දේ? කාගේ හරි මේ මයික් එක සද්දද ඇහෙන්නේ? දැන් මගේ මයික් එක සවුත් වෙලාද? හරි. ඒත් ඇහෙනවනේ. කමන්නේ අහගන්නක දැනට ඔය සද්ද රීජේ හැමදාම ඇහෙනේ දැන් හරි නෑ නේ මට වෙනද දැන් හරි ඔව් ඒක තමයි දැන් හරි දැන් මං කිව්වේ දැන් මෙහෙම ලොකු ඉලක්කමක් දුන්නාම අපි බෙදෙනවද ඇහුවාම අපි කරන්නේ බෙදාගෙන යනවා ඊට පස්සේ ඉතුරු වෙන්නේ නැත්නම් අපි කියනවා හරි දැන් 1530ට නම් 3 ඒවා 510යි 510න් ගානට බෙදෙනවා ඒතර ඔය විදිහට බෙදෙන ඉලක්කම හොයන අපි සාමාන්‍යයෙන් කරන්නේ බෙදාගෙන යන එකනේ හැබැයි අපි හිතන්න සාධක හොයද්දී එහෙම නැත්නම් මෙහෙම ඉලක්කම් ගොඩක් දැන් ලොකු සංඛ්‍යා ගොඩක් අපිට දෙනවා සාධක හොයන්න කියලා බෙදෙනවද බලන්න කියලා. ඔයතර ඔය සංඛ්‍යා ඔක්කොම මෙහෙම බෙද බෙද ඉන්න ගියොතින් බෙද බෙද හොය හොය ඉන්න ගියොතින් එහෙම අපිට ලොකු වෙලාවක් යනවා. ඒ නිසා අපි ඊට වඩා ලේසි ක්‍රම හොයා ගන්නවා. ඒකෙත් දර්ශකය. ඔව් ඔව් හරි. දර්ශකය වුණා. අපි ඊට වඩා ලේසි ක්‍රම හොයා ගන්නවා බෙදෙනවද හොයන්න. ඒ කියන්නේ සංඛ්‍යාව තවත් සංඛ්‍යාවකින් බෙදෙනවද බලන්න අපි ලේසි ක්‍රම ටිකක් හොයා ගන්නවා. මෙතෙන්දී මේ පාඩමේ ඔයාලට තියෙනවා ඒ වගේ 3න් බෙදෙන ලේසි ක්‍රමයක් හොයාගන්න 4න් බෙදෙන 6න් බෙදෙන සහ 9න් බෙදෙන ලේසි ක්‍රම හොයාගන්න තියෙනවා මේක හොයාගන්න කියන යාළුවා අපිට කියා දීලා තියෙනවා අපි 6ේදී ඉගෙන ගත්තා 2න් බෙදෙන ලේසි ක්‍රමයක් කොහොමද සංඛ්‍යාවක් 2න් බෙදෙනවද හොයන ලේසි ක්‍රමය මොකද්ද අන්න හරි අපි දෙන මොකක් හරි සංඛ්‍යාවක අපිට දෙන ලද සංඛ්‍යාවක එක ස්ථානයේ තියෙන ඉලක්කම හිතන්න මේක 5632 34 දාන්නම්කෝ 5634 කියලා තියෙන ඉලක්කම 5634 කියලා ඉලක්කම තියෙනවා මේක දෙකෙන් බෙදෙනවද කියලා අහුවොත් අපි ඉස්සෙල්ලාම කරමු මේක බෙදවද ඉන්නවද අපි මේක බෙදන්න යන්නේ නැහැ අපි දන්නවා දෙකෙන් බෙදෙන සංඛ්‍යාව හොයන ලේසි වැඩක් ඒ කියන්නේ සංඛ්‍යාවක කෙලවරම ඉන්න ඉලක්කම දෙකෙන් බෙදෙනවා නම් එහෙම නැත්නම් ඉරට්ට සංඛ්‍යාවක් නම් අපි දන්නවා මේ මුළු සංඛ්‍යාවම දෙකෙන් බෙදෙනවා කියලා නේද අගම ඉන්නේ 2 4 6 8 සහ බිඳුව ඔය ටිකෙන් එකක් නම් මේ කෙලවර ඉන්නේ එහෙම නැත්නම් ඉරට්ට සංඛ්‍යාවක් නම් මේ කෙලවර ඉන්නේ ඒ සංඛ්‍යාවම දෙකෙන් බෙදෙනවා කියලා අපි දන්නවා පහෙන් බෙදෙන සංඛ්‍යාව කොහොමද හොයාගත්තේ 6 දී අපි ඉගෙන ගත්තා පහෙන් බෙදෙන සංඛ්‍යාව ස්ථානයේ තියෙන්නේ බිඳුව හරි එහෙම නැත්නම් පහ හරි නම් එක ස්ථානයේ තියෙන ඉලක්කම බිඳුව හෝ පහ හෝ නම් ඒ සංඛ්‍යාවම පහෙන් බෙදෙනවා ඒ කියන්නේ කෙලවරම පහ තියෙන ඕනම ඉලක්කමක් පහෙන් බෙදෙනවා බිඳුව තියෙන ඕනම ඉලක්කම පහෙන් බෙදෙනවා 10න් බෙදෙනවා හෙව්වේ කොහොමද අගට බිඳුව තියෙනවා නම් එක ස්ථානයේ තියෙන බිඳුව නම් ඒ සංඛ්‍යා 10න් බෙදෙනවා ඒ තමයි ලේසි ක්‍රම. ඒතර අන්න ඒ වගේ දැන් ඒතර අපි 6 දිගෙන ගත්ත 2න් බෙදෙන හැටි හොයාගන්න 5න් බෙදෙන හැටි හොයාගන්න සහ 10න් බෙදෙන හැටි හොයාගන්න අපි 6 දිගෙන ගත්තා. මේ පන්තියේදී තියෙන්නේ අපිට සංඛ්‍යාවක් 3න් බෙදෙන විදිහ ඊළඟට 4න් බෙදෙනවද හොයන විදිහ 6න් බෙදෙනවද හොයන විදිහ 9න් බෙදෙනවද හොයන විදිහ ඉගෙන ගන්නයි තියෙන්නේ. හරිද? හරි. අපි යමු පාඩමට. ලියන පුතේ මාතෘකාව. 4 වෙනි පාඩම සාධක හා ගුණාකාර. සාධක හා ගුණාකාර එක කොටස. මොකද? සාධක හා ගුණාකාර එක කොටස. අජි. ඔය මයික් ඕෆ් කරගන්න.
අනිත් අයට වැඩක් නෑ ඕගොල්ලන් ගෙවල් වල වෙන දේවල්. මගේ මයික් එක ඔන් කරලා තිබ්බාම ඇති. මම ප්‍රශ්නයක් අහුවම විතරක් ෆෝන් කරලා උත්තර දෙන්න. ඉෂානි වින්ද්‍යා 7D මයික් ඔෆ් කරන්න. සාධක හා ගුණාකාර එක කොටස. ඉතින් සාධක හා ගුණාකාර දෙක කොටසද? එක කොටස. අපි එක කොටස කරේ නෑ නේද? දෙක කොටසට යන්න. එක කොටස. ඉතින් පිටුව කීයද? පිටුව පිටු අංකය 27. 27. හරි. පොඩ්ඩක් ලියලා ඉන්න පුතේ. පූර්ණ සංඛ්‍යාවක් पूर्ण संख्या वा ओ लियान पूर्ण संख्या वा होंदा ठहा गे ना अवधाने लियान मैं दिन में दिन आहान ने पा आए किया ना किला वेला वनास्ते नो आने पूर्ण संख्या वा तावत पूर्ण संख्या वा किन बेदु विटे पूर्ण संख्या वा තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදුව විට පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදුව විට ඉතිරි නොවේ නම් ඉතිරි නොවේ නම් එම සංඛ්‍යාව තවද හික්කන්න එම සංඛ්‍යාව එතන ඇඳේ නොකරන්න පුළුවන්ද පළමු සංඛ්‍යාවේ සාධකයක් ලෙස හඳුන්වයි එම සංඛ්‍යාව පළමු සංඛ්‍යාවේ සාධකයක් ලෙස හඳුන්වයි හරිද ඊළඟ රූලට යන්න පුතේ ඊළඟ රූලට යන්න. ටීචර් රූලක් කරලාද? ඔව් ඔව්. එනම් ටීචර් තරු දාලා ලියන්න. ආ ඔව් තරු දාලා ලියන්න කමන්නේ. එනම් සාධක සෙවීමට එනම් සාධක සෙවීමට සාධක සෙවීමට නම් එනම් සාධක සෙවීමට නම් ප්‍රථමයෙන් සාධක සෙවීමට බෙදෙන සංඛ්‍යා සොයාගත යුතුය සාධක සෙවීමට නම් බෙදෙන සංඛ්‍යා සොයාගත යුතුය එනම් සාධක සෙවීමට නම් ප්‍රථමයෙන් ඉන්නද ප්‍රථමයෙන් බෙදෙන සංඛ්‍යා මම කියනවද මම මතකින් කියන්නේ පුතේ එනම් සාධක සෙවීමට නම් ප්‍රථමයෙන් බෙදෙන සංඛ්‍යා සොයාගත යුතුය. ටීචර්. ඔව්. ටීචර් මට කෝල් එකක් ආවා කියපු වාක්‍ය පොඩ්ඩක් ආපහු කියන්නකෝ. එනම් සාධක සෙවීමට නම් ප්‍රථමයෙන් බෙදෙන සංඛ්‍යා සොයාගත යුතුය. පුතේ ඔයාලා සමහරට එක විනාඩියයි ගන්නව ඇත්තේ මගෙන්. ඔයාලා වෙනුවෙන් හැබැයි මෙතන 60ක් ඉන්නවනම්
ඒ 60 දෙනාගේ 60 නෙවෙයි 72ක් ඉන්නවා. විනාඩි 72ක් නැති වෙනවා හොඳේ. ඒ හින්දා හොඳට අහගෙන එක සැරේම ලියාගෙන බලන්න. මම ඔයාලට 70 දෙන්නම් නියවාගල හිතන 20 දෙනෙක් මගෙන් ආය ආය ඇහුවා. මම එකම ආය 24ක් කියන්න ඕනේ. හොඳේ. ඒ හින්දා පන්තියේ පුරුදුම ඉස්කෝලේ පුරුදුම තියාගන්න එපා. මෙතන ඊට වඩා ටිකක් වෙනස් නේ. ඒ නිසා හොඳ අවධානයෙන් අහන් ඉන්න. කෝල් එන එක කට්ටිය කියලා තියන අඩු ගන්න ඔයාලට කෝල් ගන්න එපා කියලා. හරි. බෙදෙන සංඛ්‍යා සොයා ගත යුතුය. තරුවක් දාලා ලියන්න. පහලින්. හරි දීද. හරි. පහලින් තරුවක් දාලා ලියන්න. සංඛ්‍යාවක් ඊළඟ රූල් එකට පිට. ඔව් ඊළඟ රූල් එක. සංඛ්‍යාවක් පහසුවෙන් බෙදෙන ආකාරයේ සොයා ගැනීමට සංඛ්‍යාවක් බෙදෙන ආකාරයේ පහසුවෙන් සොයා ගැනීමට සංඛ්‍යාවක් බෙදෙන ආකාරය බෙදීමකින් තොරව පහසුවෙන් සොයා ගැනීමට කියලා ලියන පුතේ සංඛ්‍යාවක් බෙදෙන ආකාරය බෙදීමකින් තොරව සංඛ්‍යාවක් බෙදෙන ආකාරය බෙදීමකින් තොරව පහසුවෙන් සොයා ගැනීමට පහසුවෙන් සොයා ගැනීමට ක්‍රම කිහිපයක් ඇත. ක්‍රම කිහිපයක් ඇත. හරි. දැන් ඔතනින් එහාට උඩට අපි ඉගෙන ගන්නේ සංඛ්‍යාවක් තවත් සමහර සංඛ්‍යා වලින් බෙදනකොට අපි බෙද බෙද ඉන්නේ නැතුව අර මං හිතා ඉස්සර ලිව්වේ අර දිගට දිගට ලිය ලිය බෙද බෙද ඉන්නේ නැතුව සංඛ්‍යාව දැක්ක ගමන්ම ලේසියෙන් අපිට බෙදෙනවද කියලා අඳුර ගන්න ලේසි ක්‍රම ටිකක් තියෙනවා. ඒ ටික ගැන තමයි අපි දැන් මේ ඉගෙන ගන්න හදන්නේ. උදාහරණ අපි දන්නවා අපි 6 ඉගෙන ගත්තා ඉරට සංඛ්‍යාවක් නම් ඒ කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යාව හොයාගන්න ලේසි කෙලවරම තියෙන ඉරට සංඛ්‍යාවක් නම් දෙකෙන් බෙදෙනවා. ඒතරයි බෙද බෙද ඉන්න දෙයක් නැහැ. අගම ඉන්නේ බිංදුව හරි පහ හරි නම් පහෙන් බෙදෙනවා. එතකොට ආයේ බෙද බෙද හොය හොය ඉන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ අපිට 7 තියෙනවා පුතේ. 3 බෙදෙන හැටි, 4 බෙදෙන හැටි, 6 සහ 9. ඔන්න ඔය ඉලක්කම් ටිකෙන් බෙදන් නැතුව සංඛ්‍යාව දිහා බලලා බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න ලේසි ක්‍රම ටිකක්. ඔය ටික ගැන තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. හරිද? ඔය ටික ඉගෙන ගන්න කලින් ඉස්සෙල්ලාම ඔයාලට ඉගෙන ගන්න ඕනේ පුතේ ඉලක්කම් දර්ශකය කියලා දෙයක්. මොකද ඒකෙන් තමයි තවත් ඉස්සරහට මේ දේවල් මේ අපේ බෙදෙනවද හොගෙන නැද්ද හොය කියලා හොයන්න ඉලක්කම් දර්ශකය ඕනි වෙනවා. ඒ නිසා දැන් චුට්ටක් මාතෘකාව ලියන්නකෝ ඉලක්කම් දර්ශකය කියලා. ඉලක්කම් දර්ශකය මොකද මිස්? ඉලක්කම් දර්ශකය කියලා මාතෘකාව ලියන්න. ඔව් ඔව් ඉලක්කම් දර්ශකය කියලා මාතෘකාව ලියන්න. ටීචර් ඔපතේ අනු මාතෘකාවක් නේද? ඔව් අනු මාතෘකාවක්. අපිට අර සංඛ්‍යා බෙදෙනවද කියලා හොයන්න නම් ඉස්සෙල්ලාම ඉලක්කම් දර්ශකය කියන එක හොයාගෙන ඉන්න ඕනේ පුතේ. මොකද ඒක ඕනි වෙනව පස්සට. ඒ හන්දා ඉස්සෙල්ලාම අපි ඉලක්කම් දර්ශකය කියන්නේ මොකද්ද කියලා ඉගෙනගෙන ඉමු. මාතෘකාව ලියන්න ඉලක්කම් දර්ශකය කියලා. හරිද? හරි ටීචර්. ටීචර්. ඔපතේ ඉන්න. හරි හරි චුට්ටයින පුතේ. හරි ඉලක්කම් දර්ශකය කියන්නේ මොකද්ද කියලා දන්නවද? අහලා තියෙනවද කලින්?
හරි කමන්නේ ඔයාලා කටාරින් ඉන්න එපා ඕඩිද අපි අපේ ලකි නම්බර්ස් ගැන අහලා තියෙනව නේද වාසනාවන්ත අංකය ඔයාලත් ඇති සමහර චූටි කාලේ ඕඩිද එතකොට මොකද්ද කරේ අපි ඕඩි ලකි නම්බර් එක හොයද්දි මොකද කරේ अभी करो ने මේකෙ මේ තියෙන ඉලක්කම් ටික එකතු කරගෙන අනේක නේද දැන් මේ බිංදු නම් එකතු කරා කියලා තේරුමක් නැහැ අගයක් නැහැනේ ඉතින් මම ලියන්නේ 2 එකතු කිරීම 9 එකතු කිරීම 4 එකතු කිරීම 2 එකතු කිරීම 6 ඔය ටිකන ඉලක්කම් ටික 9යි 2යි 11යි 11යි 4යි 15යි 15යි 2යි 17යි 17යි 6යි කීයද वासनावंत ඔන්නෝකම තමයි ඉලක්කම් දර්ශකයේදී කරන්නේ. ඒ කියන්නේ තියෙන ඉලක්කම් ටික එකතු කරලා අන්තිමටම තනි ඉලක්කමක් ගන්නවා. ඒ ඉලක්කම තමයි ඒ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කියලා කියන්නේ. උදාහරණයක් ගමුකෝ මෙහෙම. මම ගන්නවා 5678 කියලා. මේකේ ඉලක්කම් දර්ශකය හොයන්න කිව්වොත් ඔයාලා මොකද කරන්න ඕනි? 5 එකතු කරනවා 6 එකතු කරනවා 7 එකතු කරනවා 8 5යි 6යි 11යි 11යි 7යි 18යි 18යි 8යි 26යි 18යි 8යි 26යිනේ 26 එහෙම තියන්නේ නැහැ ආය 2 එකතු කිරීම 6 2යි 6යි 8යි එහෙනම් ඔව් 5678 ඉලක්කම් දර්ශකය 8 හරිද ඔය විදිහට එහෙනම් ඊට බෝඩ් එක පැහැදිලි නැහැ මං කියන දේ ඇහෙනව නේද ඔව් චුට්ටක් අද සිග්නල් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නික මාකර එකක් ඉවර වෙලා ඒ නිසා චුට්ටක් පැහැදිලි මදි කියන දේ හොඳට අහගන්න එතකොට මම මොනවද ලියන්නේ කියලා තේරෙනවනේ 5678 ලිව්වා ඒක ඉලක්කම් දර්ශකය කියන්නේ මේ ටික එකතු කරගෙන එකතු කරගෙන යනවා අන්තිමට අපිට උත්තරය ආවා ඉලක්කම් දර්ශකය 8යි කියලා එහෙනම් ඔයාලට තේරෙනවා ඉලක්කම් දර්ශකය කියන්නේ සංඛ්‍යාවක තියෙන ඉලක්කම් ටික ඔක්කොම එක ඉලක්කමක් වෙනකන් එකතු කරාම එකතු කරගෙන ගියාම ලැබෙන අගය ලියන්නකෝ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශක කියලා මාතෘකාව ලියවනේ ඒ යටතේ ලියන්න සංඛ්‍යාවක ඇති තරු ලක්කම දාන්න ඕ තරුවක් දාලා ලියන්නකෝ සංඛ්‍යාවක ඇති ඉලක්කම් සියල්ල සංඛ්‍යාවක ඇති ඉලක්කම් සියල්ල එකින් එක එකතු කළ විට එකින් එක එකතු කළ ඉලක්කම් සියල්ල එකින් එක එකතු කළ විට අවසානයේ ලැබෙන එකින් එක එකතු කළ විට අවසානයේ ලැබෙන තනි ඉලක්කම අවසානයේ ලැබෙන තනි ඉලක්කම එම සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයයි අවසානයේ ලැබෙන තනි ඉලක්කම එම සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකයයි උදාහරණ ලියා ගන්න පුතේ මේක උදාහරණේ ලියා ගන්න
पंदास हाय सी ए हैत्ते अट्टे लिया ने के एक टुकर आना अंतिम टेन नम्बर विसी हाय किया ला उदाहरण लिया ने पुते ओ सानी इलाकम में संख्या आवे इलाकम दर्शक आई अंतिम उत्तर दर्शक इलाकाम दर्शक होनेला අර බෙදන්න නැතුව සංඛ්‍යා බෙදෙනවද නැද්ද කියලා හොයන හැටි අපි මුලින් දැම්ම ගමු දැන් එහෙම එහෙමනේ ඕනම සංඛ්‍යාවක් දැන් එකෙන් බෙදෙනවනේ එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් බෙදෙනවා ඒ නිසා අපිට ආ එකෙන් බෙදේ දැයි හොයන්න දෙයක් නැහැ හැබැයි පළවෙනි එක සංඛ්‍යාවක් ලියනකොට මුත්තේ මාත්‍රකාව අනුමාත්‍රකාව සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ දැයි සෙවීම මාකර කියලා ඉවෙනව මදි ඒ නිසා මං කියන දේ අහගෙන ලියා ගන්න සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ දැයි සෙවීම හරිද සංඛ්‍යාවක් මොකද පුතේ තරුවදා මන්නේ සංඛ්‍යාවක් දෙකෙන් බෙදේ දැයි සෙවීම बिंदु हतर हय अट ओलिंग अनिवार्य मेम संख्याव देखें बेदेन लियान में अर्थे संख्यावे में अर्थे पुते थोड़ी पहले गिरी मग में लियान होते संख्यावे एकस्थाने अति इलाकम एकस्थाने अति इलाकम සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇති ඉලක්කම බිංදුව හෝ එක ස්ථානයේ ඇති ඉලක්කම බිංදුව හෝ ඉරට්ට සංඛ්‍යාවක් නම් බිංදුව හෝ ඉරට්ට සංඛ්‍යාවක් නම් එක ස්ථානයේ තියෙන බිඳුව හරි එහෙම නැත්නම් ඉරට සංඛ්‍යාවක් නම් හරි එම සංඛ්‍යාව හරි ඩීච එම සංඛ්‍යාව දෙකෙන් බෙදේ සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇති ඉලක්කම බිඳුව හෝ ඉරට සංඛ්‍යාවක් නම් හරි ඩීච හරි 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 නම් හරි ලියන්න කෑ ගන්න පාය සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇති ඉලක්කම බිඳුව හෝ ඉරට්ට සංඛ්‍යාවක් නම් එම සංඛ්‍යාව දෙකෙන් බෙදේ
විරට්ට සංඛ්‍යාවක් නම් එම සංඛ්‍යාව දෙකෙන් බෙදේ. හරි. ඊළඟට ලියන්න දෙවැනි එක සංඛ්‍යාවක් තුනෙන් බෙදේ දැයි සෙවීම. සංඛ්‍යාවක් තුනෙන් බෙදේ දැයි සෙවීම. සංඛ්‍යාවක් තුනෙන් බෙදේ දැයි සෙවීම. ඔන්න දැන් අපිට මේකෙදි ඕනි වෙනවා අර අපි කලින් ඉගෙන ගත්ත ඉලක්කම් දර්ශකය. ඒ කියන්නේ පුතේ ඕනම සංඛ්‍යාවක් තුනෙන් බෙදෙනවද හොයනකොට මෙන්න මෙහෙමයි. දැන් හිතන්නකෝ මෙහෙම. 1236 කියලා ගමු. 1236 කියන ඉලක්කම තුනෙන් බෙදෙනවද කියලා ඉගෙන බලන්න ඕනේ. දැන් අපි මේක බෙද බෙද ඉන්නේ නැහැ. මේකේ පුතේ ඉලක්කම් දර්ශකයේ බලනවා අපි. 1236 ඉලක්කම් දර්ශකයේ ගත්තොත් 2 1 3 3 3 6 6 6 12 නේ. 12 කියන්නේ 12 කියන්නේ මේකයි 2 1 එකතු කරන්න පුළුවන් නේ. එතකොට කීයද? 3 නේද? 1236 කියන ඉලක්කමේ ඉලක්කම් දර්ශකයේ 3 නියෙන්නේ. අන්න ඒ වගේ මෙතෙන්ද ඉලක්කම් දර්ශකයේ. ඒ කියන්නේ අපි ගන්න සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය 3න් බෙදෙන ඉලක්කමක් නම්. හරිද? ඉලක්කම් දර්ශකය 3න් බෙදෙන ඉලක්කමක් නම් ඒ සංඛ්‍යාව 3න් බෙදෙනවා. ඉස්සෙල්ලාම එහෙනම් අපි සංඛ්‍යාව දුන්නාම ඒක 3න් බෙදන්න ඕනේ. නෙමෙයි ඉලක්කම් දර්ශකය හොයා ගන්න ඕනි. ඉලක්කම් දර්ශකය හොයාගෙන ඒ ඉලක්කම් දර්ශකයේ 3න් බෙදෙන එකක් නම් ඒ සංඛ්‍යාව 3න් බෙදෙනවා. එහෙනම් මේ ඉලක්කම් දර්ශකයේ විදිහට තියෙන පුළුවන් අනිත් ඉලක්කම් මොනවාද? කියන්න බලන්න. 3 6 9 Very good. මේ ඉලක්කම් දර්ශකය 3 හරි 6 හරි 9 හරි තිබ්බොත් ඒ කියන්නේ ඒ සංඛ්‍යාව 3න් බෙදෙනවා. තා හොඳයි. හරිද? එහෙනම් ඉලක්කම් දර්ශකය අපි දන්නවා තනි ඉලක්කමක් විදිහට විතරයි තියෙන්න පුළුවන්. ඉලක්කම් දෙකක් එන්න බෑ. එහෙම આવුවොත් ආයෙ එක එකතු කරලා ගන්න ඕනි. එතකොට තනි ඉලක්කම් විදිහට තියෙන්න පුළුවන් තුනෙන් බෙදෙන සංඛ්‍යා ටික තමයි 3යි 6යි 9යි. එතකොට ඉලක්කම් දර්ශකය 3 හරි 6 හරි 9 හරි වෙනවා නම් ඒ සංඛ්‍යාව 3න් බෙදෙනවා. ලියන්නකෝ. සංඛ්‍යාවේ ටීචර් දරුවක් දාලා ලියන්න ඕනේ. මේකේ පැහැදිලි කිරීම ලියා ගන්න. මේ කලින් එකේ ලිව්වා වගේ. දැන් දෙකෙන් බෙදේ දැයි සෙවීමට පැහැදිලි කිරීම ලිව්වානේ. ඒ වගේ මේකෙත් පැහැදිලි කිරීම ලියා ගන්න. සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය සංඛ්‍යාවේ පේන්නේ බෝඩ් එකනේ. මම කරගෙන පේන්නේ. සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 3න් බෙදේ නම් සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 3න් බෙදේ නම් වරහන් ඇතුළේ ලියා ගන්න එනම් 3 හෝ 6 හෝ 9 වේ නම් වරහන් ඇතුළේ ලියා ගන්න කටුණ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 3න් බෙදේ නම් වරහන් ඇතුළේ එනම්
तुना हो हाय हो नवय वे नाम ख्यावे टीचर अब उते टीचर मागे काटू ना ना मुखादे की वेट टीचर संख्या वक तूने बेदे दाई सेवी में केल लिवा बकरा तूने बेदे ना यहाँ ठीक है हुआ मैं लिवा इड पसे लिवा संख्या वे इलाका में दर्श के तूने बेदे ना मानांग एनाम तूना हो हाय हो ना वे वे ना मानांग इमा संख्या वे तूने बेदे केल लिवा लिया සේලි තුනක් විතර ඉඩ තියලා ඊළඟ ටිකත් එක්ක යමු නැත්නම් දැන් ඔයාලට වෙලා යනවනේ පුතේ මම වීඩියෝ එක දාන්නම් ඒකෙන් බලාගෙන ලියා ගන්න පස්සේ ආ හරි හා හරි ඊළඟට තුන්වෙනි එක දැන් අපි දෙකෙන් බෙදෙනවද හෙව්වා තුනෙන් බෙදෙනවද හෙව්වා දැන් තියෙන්නේ හතරෙන් බෙදේ දැයි සෙවීම තුන්වෙනි එක ලියා ගන්න තුන්වෙනි එක සංඛ්‍යාවක් හතරෙන් බෙදේ දැයි සෙවීම සංඛ්‍යාවක් හතරෙන් බෙදේ දැයි සෙවීම මෙහෙම දැන් හතරෙන් බෙදෙනවා කියලා හොයනදී මෙන්න මෙහෙමයි පුතේ අපි මොකක් හරි දැන් ලොකු සංඛ්‍යාවක් දුන්නා කියලා දෙනවා 5600 24 හරිද 5624 ගිනි ලක්කම දුන්නා කියලා හිතන්නකෝ මේකේ 5624 අන්තිමට තියෙන ලක්කම් දෙකක් ඉන්නවනේ මෙන්න මේ 24 ඕක එකට කියවනකොට ඔව් 24 අන්තිම ඉලක්කම නෙමෙයි දෙක එකට කියෙව්වම අන්තිම ඉලක්කම් දෙක එකට කියවම 24 නියන්නේ 24 කියන ඉලක්කම 4න් බෙදෙනවද ඔව් බෙදෙනවා හය වරක් 24යි අන්න ඒ වගේ ඔව් අන්තිමටම තියෙන ඉලක්කම් දෙක එකට ගත්තාම එන සංඛ්‍යාව අන්තිමට තියෙන ඉලක්කම් දෙක එකට ගත්තාම එන සංඛ්‍යාව 4න් බෙදෙනවා නම් හරිද අන්තිමට තියෙන ඉලක්කම් දෙක එකට ගත්තාම එන සංඛ්‍යාව 4න් බෙදෙනවා නම් මේක 4න් බෙදෙනවා නම් ඒ සම්පූර්ණ සංඛ්‍යාවම 4න් බෙදෙනවා मुलु संख्यावम हतरें बेदेनो हतरें संख्याव अन्ने वगे लियानको संख्यावक සංඛ්‍යාවක සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක එකට ගත් විට සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක එකට ගත් විට සෑදෙන සංඛ්‍යාව හතරෙන් බෙදේ නම් සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක එකට ගත් විට සෑදෙන සංඛ්‍යාව
හතරෙන් බෙදේ නම් එම සංඛ්‍යාව හතරෙන් බෙදේ. සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක එකට ගත් විට සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක එකට ගත් විට සෑදෙන සංඛ්‍යාව සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක එකට ගත් විට සෑදෙන සංඛ්‍යාව හතරෙන් බෙදේ නම් එම සංඛ්‍යාව හතරෙන් බෙදේ. संख्यावाक्वीम පහෙන් බෙදේ දැයි සෙවීම. සංඛ්‍යාවක් පහෙන් බෙදේ දැයි සෙවීම. මෙයාට පන්ති රමා මගේ ෆෝන් එකට ගහ. අයියෝ. ඉන්ජිනේරි ඔක්කොම. संख्यावाक पहें बेदे दै सेवीम पहें बेदे विधि होया नोयाल दान्नमा हाय दिगन पोड़ी पांच वली गन गार्ता अगे लक्कमा बिंदु हरी पहा हरी वेनमा ना ए संख्याव पहें बेदे नमा हरी दा सितुम दी සිතුම් දිට මොකද උනේ මේ හරි ලියන්න පහෙන් බෙදෙන විදිය ලියන්න සංඛ්‍යාවක ඊට පහේ සංඛ්‍යාව පහෙන් බෙදෙයි සෙවීම කියලා නෙලියුවේ ඔව් ඒ අටේ ලියන්න සංඛ්‍යාව සංඛ්‍යාවක අග ඉලක්කම අග ඉලක්කම සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව හෝ පහ වේ නම් සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව හෝ පහ වේ නම් සංඛ්‍යාවක අග ඉලක්කම හෝ බිඳුව හෝ පහ වේ නම් එම සංඛ්‍යාව පහෙන් බෙදේ. සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව හෝ පහ වේ නම් එම සංඛ්‍යාව පහෙන් බෙදේ. හරි ඊළඟට පුතේ පස්වෙනි එක සංඛ්‍යාවක් හයෙන් බෙදේ දැයි සෙවීම. සංඛ්‍යාවක් හයෙන් බෙදේ දැයි සෙවීම. ඔච්චේ කල් ලියන්න ඕනද? ඔව් දැන් පිළිවෙල ලියාගෙන යන්නේ. දෙකෙන් බෙදුවද, තුනෙන් බෙදෙනවද, හතරෙන් බෙදෙනවද, පහෙන් බෙදෙනවද? දැන් තියෙන්නේ හයෙන් බෙදේ දැයි සෙවීම. සංඛ්‍යාවක් හයෙන් බෙදේ දැයි සෙවීම.
හරි. හයෙන් බෙදෙනවද හොයන්න පුළුවන් පුතේ? මෙහෙම. අරවට වඩා චුට්ටක් විතර වෙනස් මේකේ. අපි බලන්න ඕනේ අපිට දීලා තියෙන සංඛ්‍යාව ඉස්සෙල්ලාම දෙකෙන් බෙදෙනවද කියලා. හරිද? අපිට දීලා තියෙන පොඩ්ඩක් 5660. හරි? 5660. ඉස්සෙල්ලාම බලන්න මේක දෙකෙන් බෙදෙනවද කියලා. මේක දෙකෙන් බෙදෙනවද? මේක දෙකෙන් බෙදෙනවද? අගට බිඳුව තියෙන නිසා මේක දෙකෙන් බෙදෙනවා. ඊළඟට බලන්න මේක තුනෙන් බෙදෙනවද කියලා. කොහොමද තුනෙන් බෙදෙනවද කියලා දැනගන්නේ? අපි ඉගෙන ගත්තා. තුන හරි මේ හරි අගට ඉලක්කම් දර්ශකය තුන හරි හය හරි නවය හරි වෙන්න ඕනි. මේක ඉලක්කම් දර්ශකය කීයද? 6යි 6යි 12යි 12යි 5යි 17යි. 17යි කියන්නේ 7යි 1යි 8යි. 9යි. 8 තමයි මේක ඉලක්කම් දර්ශකය එන්නේ. එහෙනම් මේක තුනෙන් බෙදෙනවද? නැහැ. තුනෙන් බෙදෙනවා තුන හරි හය හරි නවය හරි එන්න ඕනේ. 8 ඇවිල්ලා තියෙන. එහෙනම් තුනෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මේ සංඛ්‍යාව 6ෙන් බෙදෙනවද? නැහැ. නැහැ. සංඛ්‍යාව ඔව් මේක එහෙනම් 6ෙන් බෙදෙන එක නෙමෙයි. සංඛ්‍යාවක් 6ෙන් බෙදෙනවා නම් පුතේ ඒක දෙකෙන් බෙදෙන්නත් ඕනි තුනෙන් බෙදෙන්නත් ඕනි. මේ දෙන්නගෙම බෙදෙන එකක් නම් එයා 6ෙන් බෙදෙනවා. හරිද? ලියන්නකෝ. සංඛ්‍යාවක් ලියන්න මේ යටතේ සංඛ්‍යාවක් දෙකෙන් හා සංඛ්‍යාවක් දෙකෙන් හා හරි තුනෙන් යන තමයි ලියන්න ඕනි. සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් යන ඉලක්කම් දෙකෙන්ම බෙදේ නම් සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් යන ඉලක්කම් දෙකෙන්ම බෙදේ නම් එම සංඛ්‍යාව හයෙන් බෙදේ. සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් යන ඉලක්කම් දෙකෙන්ම බෙදේ නම් සංඛ්‍යාවක් දෙකෙන් හා තුනෙන් යන ඉලක්කම් දෙකෙන්ම බෙදේ නම් එම සංඛ්‍යාව හයෙන් බෙදේ. හරි ටීචර්. ඊළඟට පුතේ ඔයාලට හතෙනුයි අටෙනුයි බෙදෙනවද කියලා හොයන්න නෑ ඔයාලගේ හත වසරේදී. දැන් හයට එනවා අපි බෙදාගෙන ගියානේ. හතෙන් බෙදෙනවද අටෙන් බෙදෙනවද කියලා හොයන්න. ඔව් හතෙන් අටෙන් බෙදෙනවද කියලා හොයන්න නැහැ ඔයාලට. ඔයාලට ඊළඟට තියෙන්නේ නවයෙන් බෙදෙනවද හොයන්න. නවයෙන් බෙදෙනවද. ඔව් සංඛ්‍යාවක් ලියන මාතෘකාව සංඛ්‍යාවක්. ඔය හයවෙනි කරුණ. සංඛ්‍යාවක් නවයෙන් බෙදේ දැයි සෙවීම. සංඛ්‍යාවක් නවයෙන් බෙදේ දැයි සෙවීම. හරි. සංඛ්‍යාවක් නවයෙන් බෙදෙනවද හොයන්නම් ගොඩාක් ලේසි ඔයාලට. මේකෙදි ඕනි වෙන්නේ අපිට ඉලක්කම් දර්ශකය විතරයි. හරිද? ඉලක්කම් දර්ශකය නවය කියලා එනවා නම් ඒ සංඛ්‍යාව නවයෙන් බෙදෙනවා. හරිද? ඉලක්කම් දර්ශකය හොයන්න ඔයාලා දන්නවා. ඒ කියන්නේ අපි ඉලක්කම් ටික දෙන ඉතින් පොඩ්ඩක් මෙහෙම 1564.
තුන්දාස් පන්සිය හැට හතර ගමු. තුන්දාස් පන්සිය හැට හතර. මේක ඉලක්කම් දර්ශක හෙව්වොත්. තුනයි පහයි. අටයි. තුන එකතු කිරීම. තුන එකතු කිරීම. හය එකතු කිරීම. හය එකතු කිරීම හතරනේ. हतर तुनाई पहाय अटाई दहतराई दहतराई हतराई दह दहाने नवये की इलाक दर्शक नवय की මේ සංඛ්‍යාව මොකද වෙන්නේ බෙදෙනවා නේද නවයෙන් බෙදෙනවා හරිද එහෙනම් ඕනෑම සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකේ 9 වෙනවා නම් ඉලක්කම් දර්ශකේ 9 වෙනවා නම් මේ සංඛ්‍යාව 9ෙන් බෙදෙනවා 9ෙන් බෙදෙනවා හොඳයි ලියන්න සංඛ්‍යාවක සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේනම් හරි ටීචර් සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේනම් එම සංඛ්‍යාව නවයෙන් බෙදේ සංඛ්‍යාවක ඉලක්කම් දර්ශකය 9 වේනම් එම සංඛ්‍යාව නවයෙන් බෙදේ හරි හරිද හරි 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 දැන් ලියන්න හරිද 7 වෙනි එක සංඛ්‍යාවක් 10ෙන් බෙදේ දැයි සෙවීම සංඛ්‍යාවක් 10ෙන් බෙදේ දැයි සෙවීම සංඛ්‍යාවක් 10ෙන් කිව්වද මොනද පුතේ 11 වෙනකන් තියෙනවද නෑ 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 10 වෙනකන් විතරයි තියෙන්නේ සංඛ්‍යාවක් 10ෙන් බෙදේ දැයි සෙවීම මේකත් ඔයගලන්ට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ. ඔයාලා දන්නවා 10ෙන් බෙදෙන සංඛ්‍යාව හොයාගන්න. නේද? 10ෙන් බෙදෙන සංඛ්‍යාවක් නම් අග ඉලක්කම අග ඉලක්කම බිඳුව තියෙනවනේ. ඔව්. අන්න හරි. 10යි කාලයි. ලියන්න. ලියන්න. සංඛ්‍යාවක සංඛ්‍යාවක අග ඉලක්කම සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව වේනම් බෝඩ් එක දැන් නම් පේන්නෙම නැහැ ඔයාලා මං කියන දේ අහගෙන ලියා ගන්න සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව වේනම් එම සංඛ්‍යාව අන්තිමට මං කිව්වේ සංඛ්‍යාවක් 10ෙන් බෙදෙනවද හොයනම හොයන එක ගැන කිව්වේ එතකොට බෝඩ් එක පේන්නේ නැහැ නේ මේ ලියන්න කියලා කිව්වේ සංඛ්‍යාවක අග ඉලක්කම බිඳුව වෙනවා නම් සංඛ්‍යාවක අන්තිමට තියෙන ඉලක්කම අග ඉලක්කම බිඳුව වේ නම් එම සංඛ්‍යාව 10ෙන් බෙදේ කියලා ලියන්න කියලා කිව්වේ මං හරිද හරි හරි එතකොට දැන් පුතේ අපි ඉගෙන ගත්තා අපි ඉගෙන ගත්තා සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවද තුනෙන් බෙදෙනවද හතරෙන් බෙදෙනවද පහෙන් බෙදෙනවද පහෙන් ඊට පස්සේ 7 8 නෑ ඔව් 9ෙන් බෙදෙනවද 10ෙන් බෙදෙනවද කියලා ඉගෙන ගත්තා 9ෙන් තමයි එතකොට දැන් මෙතනින් එහාට අපි අර ඉස්සර වගේ මේ ඉලක්කම දුන්නාම අර දඩබඩ ගාලා කොහෙ හරි කොලයක් හොයාගෙන නැත්නම් අතේ හරි කමක් නැහැ ඩෙස් එකේ හරි කමක් නැහැ ඔහෙ ලියාගෙන ලියන්නේ ගිහිල්ලා බෙදාගෙන යන්නේ නැහැ අපි දැන් දන්නවා සංඛ්‍යාවක් දිහා බලපු ගමන්ම ඒක බෙදෙනවද නැද්ද කියලා අඳුර ගන්න හරිද
ඔයටික පාවිච්චි කරලා අපිට ඊළඟ සතියේ තියෙන ගණන් හදන්න ඒ කියන්නේ අපි උදායන් උදාහරණ ගණන් හදලා බැලුවේ නෑනි මං කරන විදිහ විතරයි කියා දුන්නේ අපි කරලා බැලුවේ නෑ ඔයටික අපි ලබන සතියේ කරමු දැන් වෙලාව නැහැ නේ ඕගොල්ලෝ ඊළඟට 11:45 පටන් ගන්නවා ඊළඟ පන්තිය ඒ නිසා මේ 10:45ට ඒ නිසා 10 මට ඉවර කරමු එතකොට ඒ ගණන් ටික අපි ලබන සතිය හදමු ඔය දැන් කියා දුන්න කරුණු වලින් ඔයාට පුළුවන් නම් අභ්‍යාස කරන්න චුට්ටක් බලන්න අභ්‍යාස දිහා මේ අභ්‍යාස ලේසි කියන්නේ අර මං කියා දුන්න ටිකෙන් ඔයාලට කරගන්න පුළුවන් ඉතින් සතියක්ම තියෙනවත්නේ ඒ හන්දා අභ්‍යාස ටික කරන්න උත්සාහ කරන්න බැරි නම් කමක් නැහැ තියන්න අපි ගණන් හදලා ඉවරලාම අභ්‍යාස ටික කරමු නිකන් ඉන්න ගමන් පුළුවන් වගේ නම් කරලා දාන්න හරිද එතකොට ඔය ටික තමයි කියන්නේ 4 එක අභ්‍යාසය ඔව් 4 එක ඒකකුම වගු ටිකක් තියෙන්නේ हतर एक अभ्यास नवे मुई तुने बेदन संख्या होयान विधि दंगे ස්ක්‍රීන් එක පේන්නද ස්ක්‍රීන් එක නේද ෂෙයා වෙලා තියෙන්නේ ඔව් හා ඉත පේන්නද ටීචර් පැහැදිලි නෑනේ මාව පේන්න ඕන නෑ ස්ක්‍රීන් එක පේනව නේද ඔව් ටීචර් අපේ ටීචර් හතෙනි ස්ක්‍රීන් එක හරි අප ඊට පස්සේ මේ ඊළඟ වගුවේ තියෙනවා 6න් බෙදෙන සංඛ්‍යා හොයන්න තියෙනවා ඊට පස්සේ 4න් බෙදෙන සංඛ්‍යා හොයන්න තියෙනවා ඊට පස්සේ 4-2 අභ්‍යාසය ඔය ටික තමයි කරන්න තියෙන්නේ අභ්‍යාස දෙකයි තියෙන්නේ ක්‍රියාකාරකම වගු දෙකක් තියෙනවා ඒ ටික පුතේ පුළුවන් නම් ඉන්න ගමන් අභ්‍යාස නැතත් මෙන්න මේ වගු දෙක වගු ටික ක්‍රියාකාරකම 1 2 3 4 5 ඒ බෝඩ් එකේ මේක ලියන්නේ නැහැ කවුරුත් ස්ක්‍රීන් එකේ ටිකක් නේ පමගින් කවුද ලියන්නේ වගු ටික කරලා තියන්න බලන්න පන්තියේ මේ ගෙදර දි. හරිද? අපි ඊළඟ සතියේ එතකොට ඔයගෙන ගණන් ටික හදලා ඊට ටික සාකච්ඡා කරමු. අදට එහෙනම් පන්ති ඉවරයි. අයිබෝවන් ටීචර්. අයිබෝවන්. අයිබෝවන්. අයිබෝවන්.